ගර්බණී සමේදි කාන්තාවන්ට දියවැඩියාව සෑදන්නේ යි. ඔබ දැනටමත් අහල ඇති සමහර වෙලාවට ගර්බනී සමේදි කාන්තාවට දීවැඩියාව හැදෙන රෝගය ගැන. මේ දියවඩිය අත්ව ඇතටම ගර්බනි සමේදී ඇතු වෙලා ගර්බනි සමයෙන් පසුව ඒ ඇඩෙ දර්ුප්‍රසූතියෙන් පසුව එබේටම සුවවෙලා යනවා. නමුත් සහර වෙලාවට මෙවැනි කාතාවට දියවඩිය අත්ව දදිග කාල ඇතිේ පවතින්න පුළුවන්. ගර්බනී සමයේ ඕනෙ මවස්ථාව මේ තත්ත්ව ඇතිවෙන්න පුළුවන්ගුණාට ශේෂයෙන්ම පලමු මාසතුනෙන් පසුව තමයි තත්වේ බහෝදුරට ඇතිවෙන්නේ. ගර්බ නිසායේදී ඔබසාන්‍ය තත්වයට වඩා වැඩිපුර ගලකෝස් ප්‍රමාණයක් දහන්නේ කරන්න අවශ්‍ය වෙනවා. නමු සමහරවෙලාට ගලකෝස් ධහනකිරීමට අශ්‍ය ඉන්ස්ුලින් ප්‍රමාණය ඔබගේ සිරුරේ ප්‍රමාණවත්තරම් මේ කාල තුළදි හඳන්න නැහැ ඒගේ අවස්ථාවල තයි ඔබ රුදදිරේ ගලූකෝස් ප්‍රමාණය මාන අගට වඩා ඩිපුර අගයක් අරගෙන ඔබට දේවඩියා තත්ත්වයක් ඇතිවෙන්නේ. මේ වියට ගර්බනී සමයදී ඇතිවන දේවැඩිය රෝගය නිසා බටත් ඔබගේ කුසේයින දරවාටත් විශේෂ දරු ප්‍රසූතිදී යම් යම් සංකුලතා ඇතිවෙන්නඉට තියෙනවා. නමුත් මේ රෝගෙ කලින් අඳනා ගැන කලින් හරියාකාර ප්‍රතිකාර ගැනීමේ ත්වය මගහරවා ගන්න පුළුවන්. ඕනෑම කාන්තාවකට තන්ගේ ගර්බන සමේදී මේ තත්ව ඇතින්න පුළුවන්ගුණාට විශේෂණ වයස හතලට වඩා ගර්බනි කාන්තාවන්ටත් ඒවාගේ අධික තරබාරුකමක් සයිත ගර්බනී කාතාවන්ටත් කලින් දරු පසතියදී. අධි බර දරුවන් ලැබුණු කාන්තාවන්ට, ඒවාගේ මලින්දර ස්ෘති ඔබට දේවැඩිය අත්වයක් ඇතිවේ තිබෙනවනම් ඊට අමතර ඔබගේ පවුල්ලේ සාමාජිකයන්ට මේ වනු කළත් දීවැඩිය රෝගය තියෙනවනම්. එවැනි කාන්තාවට ගර්බන සමදි දේවැඩිය රෝගගේ සෑදිීමේ වැඩ ප්‍රවනතාවයක් ඇතිවෙන්න පුළුවන්. මේරෝගෙ කලින් අඳනගන්න ඔබ ගර්බනය සමේදී කර මුදරහ හරුි පරීක්ෂ නිතාම වැදගත්වවා. ඒවාගේම තමයි සමහර කාන්තාවන්ට රෝගලක්ෂණ මතුවෙන්න පොළුවන්. දැඩි පිපාසය ඒවාගේම නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවීම අධික මහන්සිගතයේ වගේම ඔබගේ පෙනීම යම්යම් දුරර්ලතාත් ඇතිවෙන ඉට තියෙනවා. මේවිට මේ රෝගෙ කලින් අඳනාගෙන නිසි ප්‍රතිකාර නොගැනීමෙන් ඔබටත් ඔබගේ දරවාට සංකුලත ඇතිවෙන්න පුළුවන්. සමහර සංකුලතවා නිසා මල දරූපත් ඇවීමටත් ඒවාගේම අධිබර දරූපත් සිදුවීමත් නොමේරු ලදරුවන් බිහීමත් මේ තත්වේ මත සිදුවෙන්න්න පුළුවන් ඒවාගේ මේ ගර්බ නිසාමේද ඇතින දියවැඩයා රෝගයනිසා ඔබ සමහර විට දරු ප්‍රසුතින් පසවාත් දේවැඩියයා රෝගෙක් බව පත්වෙනිට තියෙනවා. ගර්බ නි සමේද ඇතිවන දීවඩියා රෝගීත්ව කලින් අඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකා ගැනීමෙන් ඔබට සංකෘ්‍රතාාවක තොව දර් පපසුත්යක් ලබාගත හැකි. ඒවාගේ මේ තත්වන් මගහරවාගනිීමේ නිතනතර වෛදපෙස් ලබාගැනීමත් නිතර හරියාකාරව වෛද සයනට යොමුමීමත් ඉතාම වැදගත්.